ඇතිවුණ ප්‍රචණ්ඩ ක්‍රියා අපි සෞන්ද පාලනය කළා. අද අලිත් සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදුවෙන්නේ ISIS ත්‍රස්තවාදය පිළිබඳ කරන පරීක්ෂණ තව ප්‍රමාද වීම. දැනට මේ පරීක්ෂණ සාර්ථකව ඉදිරියට ගෙනින් තියෙනවා. බොහෝ දුරට මේ වැඩ කටයුතු ළඟදීම අවසන් කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ පිළිබඳ මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැත්තේ එකක් මේකේ රහසිගතභාවය ආරක්ෂා කරන්න තියෙනවා. ඒ රහසිගතභාවය ආරක්ෂා කරන නිසා රජයට දොස් කියනවා මොකුත් සිදුවෙන්නේ නැහැ කියලා. විශාල වැඩ කොටසක් සිදුවෙනවා. මේ වැඩ කොටස අවසන් කරගන්න නම් රහසිගතභාවය ආරක්ෂා කිරීමට වමනයි. මේ බෝම්බේ පිපිරලා දැන් මාසයක් යන්ට ඉස්සෙල්ලා මේ සියල්ලම හඳුනාගෙන තියෙනවා. අන්න ඒ කාරණේ දිහා අපි බැලුවහම විදේශ ආයතනත් අපිට කියනවා ලෝකේ මෙහෙම ශීඝ්‍රයෙන් කරපු පරීක්ෂණ දෙක තුනයි තියෙන්නේ කියලා. ලංකාව ඒ පරීක්ෂණ ශීඝ්‍රයෙන් කිරීම ගැන ඒ අය මවිතයටපත් වෙලා ඉන්නවා, ප්‍රශංසා කරනවා. ඒක අවසන් කරන්න අපේ අයට ඉඩ දෙන්න ඕනේ. ප්‍රභාකරන් ඇල්ෆ්‍රඩ් දුරේයප්පා මැරුවේ 1976. ඒත් එයාට විරුද්ධව නඩු දාන්න සාක්ෂි තිබුණේ නැහැ. පළවෙනි වතාවට සාක්ෂි ලැබුණේ මහ බැංකු බෝම්බේදී. ඒ කියන්නේ පළවෙනි අපරාධයෙන් අවුරුදු 20ක් ගියන් පස්සේ විතරයි ප්‍රභාකරන්ට විරුද්ධව නඩු දාන්න සාක්ෂි හොයාගත්තේ. නමුත් අද මාසයක් යන්ට ඉස්සෙල්ලා නීතියට යන්ට පුළුවන් සාක්ෂි පොලිසියෙන් හොයාගෙන තියෙනවා. අන්න එහෙමයි ශීඝ්‍රයෙන් වැඩ කටයුතු කරන්න. ඉතින් අපි එයාට වැඩ කටයුත්ත කරන්න ඉඩ දෙමු. මේ වෙන සිදුවීම් පිට කළා, හරි වෙනත් ප්‍රශ්න ඇති කළා, ඒකට බාධා නොකරමු. අපිට ඌමන වෙලා තියෙන්නේ විගහටම මේ පරීක්ෂණය අවසන් කරන්න.